එකපාරක් ඉගෙනගෙන ජීවිත කාලෙටම ඉංග්‍රීසි කතා කරමුද? ලෝකෙ කොහෙ හිටියත් මේ පන්තියට වඩ සහභාගී වෙන්න පුළුවන්. සැප්තැම්බර් 10 වෙනිදා අපේ අලුත්ම ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා අපේ channel එක බලන ඔයාලට. ඔයාලගෙන් 100 දෙනෙකුට අපි 150ක discount එකක් ලබා දෙන්න තීරණය කළා. එහෙම වෙන්නේ ඔයා ESO කියලා type කරලා දැම මේ number එකට WhatsApp message එකක් දාලා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන පළවෙනි 100 දෙනාට අපි 150ක් අඩු කරනවා සම්පූර්ණ පාඨමාලාවෙන්. වැඩිදුර විස්තර දැනගන්න දැම WhatsApp message එකක් දාන්න. මං ඔයාගෙන් ඇහුවොත් එහෙම ඔයා ඉංග්‍රීසි වචන කීයක් දන්නවද කියලා ඔයා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි වචන දහස් ගාණක් දන්නවනේ. හැබැයි ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම එතන ප්‍රශ්නාර්ථයක් තියනවා නේද? මේ වීඩියෝ එක දිගටම බැලුවේ නැතත් කමක් නැහැ. මේ විනාඩි කිහිපය අහගෙන ඉඳලා යන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන කතාවක් වෙයි. අපි පොඩි කාලේ ඉඳන් වචන දැනගත්තා කියලා අපිට භාෂාවක් කතා කරන්න බෑ. ඒ භාෂාව කතා කරන්න නම් ඒ භාෂාවෙදි අපිට හිතෙන දේවල් ගලපන්න patterns වාක්‍ය රටා අපි ගාව තියෙන්න ඕනේ. හිතන්නකෝ මම කියනවා මට දැන් යන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මම යා යුතුයමයි කියන සිතුවිල්ල මගේ ඔළුවට එනවා. ඔයා දන්නවා යනවට කියන්නේ go මම කියන්නේ I කියලා. හැබැයි ඔයාට කතා කරන්න බෑ. ඔයා දැනගෙන ඉන්න ඕනේ I have to කියන phrase එක. එතකොට ඔයාට ලේසියෙන්ම කියන්න පුළුවන් මට යන්න ඕනේ කියලා මතක් වෙච්ච ගමන්ම I have to go. ඒ වගේම මට දැන් කන්න ඕනේ කියලා මතක් වෙච්ච ගමන් ඔයාට කියන්න පුළුවන් I have to eat කියලා. ඉතින් මේ විදිහට තමයි වාක්‍ය රටා වචන එකතු වෙලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ වගේ වාක්‍ය හැදෙන ක්‍රම 100ක් අපි සාකච්ඡා කරනවා. එකක් දෙකක් තුනක් නෙමෙයි 100ක්. ඒ 100ම පැහැදිලි කරනවා වගේම උදාහරණත් විශාල ප්‍රමාණයක් 100 ගණනක් ඔයාලට කියලා දෙනවා. ඉතින් දැන් තේරෙනව නේද මේ වීඩියෝ එක කොච්චර වටිනවද කියලා? මාස කිහිපයකින් ඉගෙන ගන්න දේවල් ඔයාට පුළුවන් පැය කිහිපයකින් ඔළුවට දාගන්න. ඒ වගේම මතක් කරන්න ඕන කාරණයක් තමයි ඔයා ඉංග්‍රීසිත් එක්ක අඩුම ගානේ පැය කිහිපයක්වත් ඉන්නේ නැත්නම් ඔයාට කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඔයා YouTube එකේ gossip බල බල පැය ගාණක් නාස්ති කරනවා. ලංකාවේ ලෝකෙ වෙන හැමදේම දන්නවා. ඒ ඇයි? පැය ගාණක් ඔයා නොදැනුවත්ව හරි මේ වැඩෙත් එක්ක ඉන්න හින්දා. ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් පැය කිහිපයක් වීඩියෝස් එක්ක එකතු වෙන්න අනිවාර්යෙන්ම. ඒක නිසා තමයි දිග වීඩියෝස් හදන්නේ. ඉතින් අපි හේනම් වැඩි කතා බහ නැතුව වීඩියෝ එකට ගිහිල්ලා මොනවද ඒ වාක්‍ය රටා කියලා ඉගෙන ගනිමු. Number 1 පළවෙනි ප්‍රේස් එක තමයි Are you sure? එහෙම නැත්නම් are you sure කියලා අපිට කියන්න පුළුවන් ස්පෝකන් කතා කරනකොට මේකේ තේරුම තමයි කවුරු හරි කියන දෙයක් ඇත්තටම හරිද? ඔයාට මේක සැක නැතුව ෂුවර්ද කියලා දැනගන්න මේ ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් are you sure කියලා දාලා ඒ දේ සඳහන් කරන්න පුළුවන් එතනින් එහාට. ඉතින් මං කිව්වා වගේ මේ හැම ප්‍රේස් එකක් එක්කම මං උදාහරණ සාකච්ඡා කරනවා. වීඩියෝ ටිකක් දිගයි ප්‍රේසස් 100ක් සාකච්ඡා කරනවා. ඔයා කවදාවත් අහලා නැති හැබැයි සිංහලෙන් ඔයා හිතපුම දේවල් කියන්න ඕනම කරන ප්‍රේසස් තියෙන. ඒක නිසා එක විනාඩියක්වත් මිස් කරන්න එපා මේ වීඩියෝ එක ඉතාම වැදගත්. අපි බලමු උදාහරණ. Are you sure about that? ඔයාට ඒ ගැන විශ්වාසයිද? මොකක් හරි නිශ්චිත නැති දෙයක් ගැන මේ අහන්නේ. ඔයාට ඒ ගැන විශ්වාසයිද? ඒ දේ සඳහන් කරන්නේ නැහැ මෙතන. Are you sure about that? Are you sure what you said? කවුරු හරි කෙනෙක් දෙයක් කිව්වට පස්සේ අපි දාන්න පුළුවන් ඔයාට ෂුවර්ද ඒ කිව්ව දේ සම්බන්ධයෙන් කියලා. ඒක අහන්නේ are you sure what you said? ඔයා කියපු දේ ඔයාට ෂුවර්ද? Are you sure that he is not coming? එයා එන්නේ නැහැ කියන එක ඔයාට ෂුවර්ද? ඉතින් එයා එන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඔයාට ෂුවර්ද එයා එන්නේ නැති වෙයි කියලා. ඉතින් ඒකත් වාක්‍යයක් විදිහට ගන්න පුළුවන්. Are you sure that he is not coming? Number 2 දෙවනි ප්‍රේස් එක තමයි are you used to. පටලගන්න එපා used to නෙමෙයි are you used to.
ඔයාට දෙයක් කරලා තියෙනවා හුරු පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ මේක කළා කළා දැන් හුරුයි. මේ පරිසරය හුරුයි පුරුදුයි. ඔයාට ෆැමිලිය කියන තේරුම ගන්න. එහෙම පුරුදුයිද කියලා අපිට අහන්න are you used to කියන ප්‍රේස් එක භාවිත කරන්න සිද්ධ වෙනවා. බලමු උදාහරණ වලින්. Are you used to life here? අලුත් තැනකට ගිහිලා ජීවත් වෙනවා කියලා හිතන්නකෝ. ඔයාට මෙහි ජීවිතේ හුරුයිද? මෙහි ජීවිතේ කොහොමද කියලා අහන්න පුළුවන්. Are you used to life here? ඔයාට මෙහි ජීවිතේ හුරුද? Are you used to using chopsticks? මොනවද මේ chopsticks කියලා කියන්නේ කෑම කන්න භාවිත කරන මේ විශේෂ කුරුෂේෂෙම චීනය ජපානය වගේ රටවල් වල ඔයාලා දැකලාදී මේ විදිහට තමයි කෑම කන්නේ. ඉතින් ඒ වයින් කෑම කන්න හුරු නැති කෙනෙකුට අමාරුයිනේ අහන්නේ ඔයාට ඒ කූරු වලින් කෑම කන්න chopstick වලින් කෑම කන්න හුරු පුරුදුයිද කියලා. Are you used to using chopsticks? Are you used to staying up late? මොකක්ද මේ staying up late කියලා කියන්නේ? මහා රෑ වෙනකන් ඇහැරිලා වැඩක් කරන්න හැමෝටම බෑනේ. ඔයාට රෑ ඇහැරිලා වැඩක් කරන්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. Are you used to staying up late? ඔයාට රෑ ඇහැරිලා ඉඳලා හුරුද? Number 3. As far as. ඇයි අපි as far as භාවිතා කරන්නේ? හිතන්නකෝ අපි යම් කිසි දෙයක් අපේ දන්න සීමාවට කොයිතරම් දුරට දන්නවද, කොයිතරම් දුරට ඒක වෙනවද, අන්න ඒ වාගේ දෙයක් කියන්න අපිට as far as භාවිතා කරන්න පුළුවන්. මේක මෙහෙම ඉගෙන ගත්තට ඔයාට තේරෙන්නේ නැහැ, වාක්‍ය රටාවක් එක්කම තමයි පැහැදිලි කරන්න ඕනේ. අ බලමු උදාහරණ. බලන්න උදාහරණය. As far as I can remember, he didn't come home until midnight. හිතන්නකෝ කෙනෙක් ඊයේ මහ රෑ වෙනකම් රෑ 12 විතර වෙනකම්ම ගෙදර ඇවිල්ලා නැහැ. එතකොට ඔයාට ඒක හරියටම මතක නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ලොකු ෂුවර් එකක් තියෙනවා. මගේ මතකේ හැටියට නම් මිනිහා රෑ 12 වෙනකම්වත් ආවේ නැහැ කියන එක. ඉතින් මේ මතකේ හැටියට කියලා කියන්න තමයි මෙතන as far as භාවිතා කරන්නේ. As far as I can remember, he didn't come home ගෙදර ඇවිල්ලා නැහැ until midnight. රෑ වෙනකම්ම ගෙදර ආවේ නැහැ කියලා කියන්නේ. As far as I can see, he is a big liar. මෙතන see කියලා කියන්නේ පෙනෙන දැනෙන විදිහට කියන එක. මට දැනෙන මට පේන විදිහට නම් මට හිතෙන විදිහට නම් he is a big liar. අපි කියනවා අලිබොරුකාරයෙක් කියලා. අලිබොරුවෙක් කියලා මම මෙතන දාලා තිනවා. මට පේන විදිහට නම් එයා ලොකු බොරුකාරයෙක්. As far as I can see, he is a big liar. As far as I recall, they quarreled very often at that time. ළමා කාලයේ සිදුවීමක් වෙන්න පුළුවන්. මෙතන මේ recall කියලා කියන්නේ මතකයක් මතක් කරන එකට, මගේ memory එකෙන් දෙයක් මතක් කරන එකට. මට මතක විදිහට නම් as far as I recall, they quarreled. quarrel කියලා කියන්නේ රණ්ඩු වෙනවට, වලි දා ගන්නවට. ඒගොල්ලෝ රණ්ඩු වුණා නිතර නිතර ඒ කාලේ. ඉතින් මට මතක විදිහට ඒ කාලේ ඒගොල්ලෝ නිතරම වලි දා ගන්නවා, ගහ ගන්නවා. As far as I recall, they quarreled very often at that time. Number 4. As far as is am aveno metenta dana object ekak anuwa as far as concerned ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගැන ඔයාගෙම ඔයාටම හිතෙන මතය අනුව මෙහෙමයි කියලා ප්‍රකාශ කරන්න ඕනනම් මේ ප්‍රේස් එක භාවිත කරන්න පුළුවන්. බලමු උදාහරණ. As far as I'm concerned, this meeting is over. මගේ මට හිතෙන හැටියට මගේ මතය අනුව නම් මේ රැස්වීම දැන් ඉවර වෙන්න ඕනේ, දැන් ඉවරයි. As far as I'm concerned, this meeting is over. බලන්න ඊළඟ උදාහරණය. As far as I'm concerned, a good online shopping site should be easy to use. මොකක්ද මේ කියන්නේ? මගේ මතය අනුව මට හිතෙන දේ අනුව නම් හොඳ online shopping site එකක් කියලා කියන්නේ online බඩු ගන්න site එකක් අනිවාර්යෙන්ම ඕනම කෙනෙකුට ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් විය යුතුයි කියන එක මේ කියන්නේ should be easy to use කියලා. Number 5. Be careful with.
මොකක්ද මේ උදාහරණය? මොකක් හරි දෙයක් කරන්න කලින් අපිට අනතුරක් නොවන විදිහට පොඩක් පරිස්සම් වෙන්න ඕක සම්බන්ධයෙන් කියලා අපිට ඕන තරම් කියන්න සිද්ධ වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක අපිට මේ be careful with කියන ප්‍රේස් එක භාවිතා කරන්න සිද්ධ වෙනවා. බලමු උදාහරණ. එක්සැම්පල් එක බලන්න. be careful with the wet paint. තීන්ත තාම වේලිලා නැත්තම් කියන්නේ wet ස්වභාවයෙන්. තෙත ස්වභාවයෙන් තියනවා කියන එක wet paint කියලා කියන්නේ. තීන්ත වේලිලා නැහැ. ඉතින් ගෑවෙන්න පුළුවන්නේ. ඒ නිසා චුට්ටක් පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඉතින් be careful with එක අදාළ දේ ප්‍රකාශ කරන්න පුළුවන් නේද? තීන්ත වේලිලා නැහැ. be careful with the wet paint. be careful not to spill the milk. spill කියලා කියන්නේ හැම තැනම හලා ගන්නවා ඉහිරෙනවා කියන එක. ඉතින් කිරි ටික පරිස්සමෙන් හලා ගන්නේ නැතුව ඒ වැඩේ කරගන්න දා ගන්න හැරි මොකක් හරි එකක්. be careful not to spill the milk. number 6. ඔන්න ලස්සන phrase එකක් තියෙනවා තවත්. but this doesn't mean that. මොකක්ද මේ but this doesn't mean that කියලා කියන්නේ? සිද්ධි දෙකක් තියෙනවා. එක සිද්ධියක් වුණා කියලා අනික වෙන්නේ නැහැ. මෙහෙම වුණා කියලා මේක වෙන්නේ නැහැ. හොඳට තේරෙනව නේද කියන දේ? මේ වගේ දේවල් වාට ඕන තරම් කියන්න සිද්ධ වෙනවා. මේ ප්‍රේස් එක භාවිතා කරලා කියන්න පුළුවන්. ප්‍රේසස් ටිකක් දිගයි වගේ හිතෙනවා. හැබැයි මේ ප්‍රේසස් ඉතාමත්ම වැදගත්. ඔයාගේ ජීවිතයට ඉංග්‍රීසි කතා කරන්න ලියන්න තේරුම් ගන්න එක නිසා දිගටම එකතු වෙන්න මේ ප්‍රේසස් එක්කම. බලමු උදාහරණ. if you like but this doesn't mean that I'll marry you. මේක ගොඩක් අපි කතා වෙන දෙයක්. සමහරු පොඩි කැමැත්තක් තිබුණාම හිතනවා දැන් මම මෙයාව කසාද බඳී නැත්නම් මෙයා මාව කසාද බඳී වගේ කතන්දරයක්. ඒක තමයි මේ කියන්නේ. ඒක කියන්න පුළුවන් ප්‍රේස් එකක් තමයි මේක. I like you. මම ඔයාට කැමති. but this doesn't mean that I'll marry you. මං කැමතියි හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මං ඔයාව කසාද බඳිනවා කියලා. you are much older than I am. but it doesn't mean that You are right about everything. ඉතින් ඔයාලට වැඩිමල් කෙනෙක් ඉන්නවා. එයා ඔයාලට උපදෙස් දෙනවා. ඔයාලා ටිකක් කේන්ති මේ වැඩේට. එතකොට ඔයා කියනවා නේද? ඔයා අම්මට වැඩිය වැඩිමල් තමයි ඒක හරි. හැබැයි එකෙන් කියන්නේ නැහැ ඔයා කරන කියන හැමදේම ඔයා හරි කියන එක. ඉතින් ඒක තමයි මේ කියන්නේ. You are much older than I am, but it doesn't mean that you are right about everything. number 7 හත්වෙනි ප්‍රේස් එක තමයි by the way කියන ප්‍රේස් එක. හිතන්නක ඔයා එක දිගට මොකක් හරි සම්බන්ධයෙන් කතා කරගෙන යනවා. ඒ එකම එකට අදාළ නැති වෙන මාතෘකාවකට පයින්න ඕනේ. එන්න එහෙම මාරු වෙන තැනදී by the way මොකක් වුණත් කොහොම වුණත් අන්නේ වගේ තේරුමක් තමයි ගන්න වෙන්නේ. හරි මෙහෙමනේ කියලා වගේ තේරුමක් ගන්න පුළුවන්. ඉතින් by the way භාවිතා කරලා වෙන පැත්තකට කතාව අරන් යන්න පුළුවන්. එහෙම අරන් ගිය උදාහරණ දෙකක් අපි දැන් බලමු. By the way, do you have any change on you? මේ change කියලා කියන්නේ මාරු වලට. විශේෂයෙන්ම මාරු සල්ලි වල රෝගාව මාරු සල්ලි නැද්ද? By the way, do you have any change on you? By the way, is there a bathroom in the apartment? apartment එකේ bathroom එකක් තියෙනවද වෙන කතාවක් කියන්නේ හැබැයි ආ හරි ඒක කමක් නැහැ. apartment එකේ bathroom එකක් තියෙනවද? අහන්නේ මේ විදියට. By the way, is there a bathroom in the apartment. number 8 compare to ඔයාට දේවල් දෙකක් කිහිපයක් සංසන්දනය කරන්න මේකට වඩා මේක හොඳයි මේකත් එක්ක බලනකොට මේක හොඳයි අන්න ඒ වගේ සංසන්දනයක් කරන්න ඕන නම් මේ compare to කියන ප්‍රේස් එක අපිට භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ වලින් compare to other students she's quite hard working අනිත් අය ටිකක් කම්මැලි කියලා හිතන්නකෝ අනිත් ශිෂ්‍යෝ එක බලනකොට ඒගොල්ලොත් එක සංසන්දනය කරනකොට එයා ඒ කෙල්ල ටිකක් විතර මහන්සි වෙලා අරගොල්ලන්ට සාපේක්ෂව මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් compare to the other students she's quite hard working compare to city life country life is quiet and peaceful මොකක්ද මේ කියන්නේ සිටි ලයිෆ් එක කියලා කියන්නේ නාගරික ජීවිතය. ඉතින් මේ නාගරික ජීවිතෙත් එක්ක බලනකොට ගමේ ජීවිතේ නිහඬයි ඒ වගේම සාමකාමී කියලා තමයි මෙතන කියන්නේ. compare to city life country life is quiet and peaceful. number 9 මොකක්ද 9 වෙනි ප්‍රේස් එක
did you used to මේ ප්‍රේස් එකකින් අපිට අහන්න පුළුවන් ඉස්සර පුරුද්දක් විදිහට කරගෙන ගියපු දෙයක් දැන් කරන්න නැති වෙන්න පුළුවන් ඉස්සර මේ දේ කළාද ඔයා කියලා අපිට අහන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් බලමු උදාහරණ Did you used to live in Kandy? දැන් යා නුවර නෙමේ ඉන්නේ. ඔයා ඉස්සර නුවර ජීවත් වෙලා හිටියාද කියලා අපිට අහන්න පුළුවන්. Did you used to live in Kandy? Did you used to get up early? ඔයා කලින් නැගිටින්න ඉස්සර වේලාසනින් අවදි වෙන්න පුරුදු වෙලා හිටියාද කියලා අහන්නේ. Did you used to get up early? Number 10. Don't ever don't ever භාවිතා කරන්නේයි කවදාවත් ඒ දේ කරන්න එපා කියලා උපදෙස් දෙන්න කාට හරි don't ever භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ don't ever miss a good opportunity කවදාවත් හොඳ අවස්ථාවක් මගාරින්න එපා කියලා කියන්නේ don't ever miss a good opportunity don't ever arrive late for an interview interview එකක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම වෙලාවට යන්න ඕන තැනක්නේ ඉතින් කවදාවත් ඒකට පරක්කු වෙලා යන්න එපා කියලා කියන්නේ don't ever arrive late for an interview number 11 do you agree කිසියම් දෙයකට කාගේ හරි එකඟතාවය ඔයා මේකට එකඟයිද කැමතිද කියලා අහන්න තියෙන ප්‍රේස් එක තමයි do you agree කියන ප්‍රේස් එක බලමු උදාහරණ do you agree that we should start early අපි කලින් පටන් ගන්න ඕනේ කියන එකට ඔයා එකඟද කියන්නේ අපි මේ වැඩේ කලින්ම පටන් ගන්න ඔයත් ඒකට කැමති නේද කියලා මේ අහන්නේ do you agree that we should start early do you agree with my plan ඔයා මගේ plan එක එක්ක ඔයා මගේ සැලසුමත් එක්ක එකඟයිද කියලා අහනවා do you agree with my plan number 12 do you carry this in විශේෂයෙන්ම කඩේකට හරි කොහෙට හරි ගිහිල්ලා ඔයාලා ගාව මෙන්න මේ සයිස් එකෙන් මේක තියෙනවද නැත්නම් මේවා තියෙනවද වගේ දෙයක් ඔයාට අහන්න do you carry this in කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් පේන තේරුම නෙමේ ප්‍රේසස් වල තියෙන නිසා මේව ඔයා දැනගෙන ඉන්න ඕනේ බලමු උදාහරණ do you carry this in size 10 ඔයාලා ගාව මේකේ සයිස් 10න් ගන්න තියනවාද කියලා අහන්නේ do you carry this in size 10 හිතන්නකෝ සපත්තු වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන් සයිස් 10න් ගන්න පුළුවන්ද do you carry this in size 10 do you have this in medium ඔයාලා ගාව medium size එකෙන් මේක තියනවාද කියලා අහනවා do you have this in medium Number 13. Do you have histanak monawada kiyala sandahan karala available? Oyala satu visheshayenma kadeka wenna puluwam hotel heka wenna puluwam. Menna me de apita ganna tiyenawada kiyala ahanna puluwam. Me phrase eka bawitha karala balamu udaharana. Do you have any single rooms available hotel එකකට කතා කරලා ඔයාලා ගාව එක තනි කාමරයක් හරි ගන්න තියනවද මේ වෙලාවේ නවතින්න වෙන් කරගන්න පුළුවන්ද කියලා මේ අහන්නේ do you have any single rooms available do you have any tickets available ticket තවත් ඉතුරු වෙලා ඔයාලා ගාව ticket තියනවාද කියලා අහන්න පුළුවන් do you have any tickets available number 14 do you mind මොකක්ද මේ අහන්නේ මේ දේ කළාට කමක් නැද්ද කියලා ඉතාම කාරුණිකව ටිකක් ආයාචනාශීලීව ෂේප් එකේ අහන අනේ මචං මේක කළාට කමක් නැද්ද කියලා අන්න ඒ වගේ පොලයිට් විදිහට දෙයක් අහනවා නම් do you mind කියන ෆ්‍රේස් එක තමයි වාට ලේසියෙන්ම භාවිතා කරන්න පුළුවන් උදාහරණ බලමු Do you mind opening the window? It's
සෝල් ස්ටෆී ඉන් හියර් ස්ටෆී කියලා කියන්නේ හුළඟක්වත් එන්නේ නැහැ හරිම රස්නේ ටිකක් වාතය අඩු තැනකට තමයි ස්ටෆී කියලා කියන්නේ ඔයාට අවුලක් නැද්ද මචං ජනේලේ චුට්ටක් ඇරියට මෙහි හුළං පොදක්වත් එන්නේ නැහැනේ කියලා අපිට කියන්න පුළුවන් Do you mind opening the window? It's so stuffy in here. Do you mind if I ask you a question? ඔයාගේ මම ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද කියලා තමයි ඊළඟට ප්‍රශ්නයක් එකපාරටම අහන්න බෑනේ පොලයිට් විදියට අවසර ගන්න ඕනේ. Do you mind if I ask you a question? ඔයාගේ මම ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? Number 15. Do you feel like? ඔයාට දැනෙනවද මේක කරන්න ඔයාට හිතෙනවද? මේක කළොත් මොන වගේද? කළොත් අපි දැන් මේ වැඩේ කරමුද වගේ අපිට අහන්න පුළුවන්. Do you feel like කියන ෆ්‍රේස් එක භාවිතා කරලා බලමු උදාහරණ. Do you feel like going for a walk on the beach? ඔයාට වෙරළේ ඇවිදින්න යන්න වගේ හිතෙනවද? ඉතින් කොහොමද ඔයාට ඒක දැනෙන්නේ කියලා තමයි මේකෙන් අහන්නේ. Do you feel like going for a walk on the beach? Do you feel like having some coffee? ඔයාට හිතෙන්නේ නැද්ද කෝපි ටිකක් බිව්වොත් හොඳයි කියලා? Do you feel like having some coffee? Number 16. Shouldn't we? ඇයි අපි shouldn't we භාවිතා කරන්නේ? අපි මොකක් හරි දෙයක් කරන්න කලින් මේක කළ යුතු නැද්ද? ඒ කියන්නේ ඇත්තටම මේක කරන්න ඕනි කියන යටි අදහස තමයි අපි මේක කළ යුතු නැද්ද කියලා අහන්න ඕනම කතාව පටන් ගන්නකොට shouldn't we භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ දෙකක්. Shouldn't we ask for permission first? මොකක් හරි දෙයක් කරන්න කලින් අවසර ගන්න වෙන වෙලාවල් තියෙනවා. අපි මුලින්ම අවසර ගන්න ඕනේ නැද්ද කියලා මෙතනින් කියවෙන්නේ. Shouldn't we ask for shouldn't we check the weather before we go out? හිතන්නකෝ එළියට යන්නොන් ට්‍රිප් එකක්. ඉතින් වහිනවා නම් ගිහිල්ලා වැඩක් නැහැනේ. ඉතින් අපි මේක චෙක් කරන්න ඕන නැද්ද? මේ කාලගුණය ගැන පොඩ්ඩක් බලන්න ඕන නැද්ද කියලා ප්‍රශ්නයක් විදියට අහන්න පුළුවන්. Shouldn't we check the weather before we go out? Number 17. Have you ever? කාගෙන් හරි අහන්න ඕනේ ඔයා කවදාම හරි දවසක මේ වැඩේ කළා තියෙනවද මෙහෙට ගිහිල්ලා තියෙනවද මේ කෑම කාලා තියෙනවද මේක අහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන ප්‍රේස් එකක් තමයි have you ever කියන ප්‍රේස් එක. අපි දැන් බලමු උදාහරණ. Have you ever been to New York? ඔයා කවදා හරි New York නගරයට New York වලට ගිහින් තියෙනවද? Have you ever been to New York? Have you ever seen ghost? Ghost කියලා කියන්නේ හොල්මනට හොල්මන් දැකලා තියෙනවද ඔයා කවදා හරි? Have you ever seen ghost? Number 18. Not space until space. මේක ප්‍රේස් එකක නැත්තම් වාක් එක මැද කොටසක්. අතර මේ ප්‍රේස් එකත් එක්ක සම්බන්ධ කරලා තමයි කතා කරන්න ඕනේ. දෙයක් වෙනකන් තව දෙයක් වෙන්නේ නැහැ. මේක වෙනකන් මේක නවත්තන්නේ නැහැ වගේ දෙයක් කියන්න කරලා පෙන්වන්න කියලා කියන්න not until කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. මෙහෙම කිව්වට වඩා ඔයාට 100 ගුණයකින් හොඳට තේරෙයි. උදාහරණ එක බැලුවොත් එහෙම. අපි බලමු උදාහරණ. Don't tell him the bad news until he finishes his exam. ඉතනක විභාගයේ අතරතුරේ ටිකක් bad news නරක ප්‍රවෘත්ති අහන්න හොඳ නෑනේ. Don't tell him the bad news. එයාට කියන්න එපාලු මේ නරක ආරංචිය news එක until he finishes his exam. එයාගේ විභාගේ ඉවර වෙනකන්. I won't stop shouting until you let me go. Shout කියලා කියන්නේ කෑ ගහනවට. ඉතින් යන්න දෙන්න නැතුව හිර කරගෙන ඉන්න කතාවක් තමයි මේ යන්නේ. මං කෑ ගහන එක නවත්තන්නේ නැහැ. ඔයා මට යන්න දෙනකන්. Let me go කියලා කියන්නේ යන්න දෙනවට. I won't stop shouting until you let me go. Number 19. He is as space as. ඇයි මේ ප්‍රේස් එක භාවිතා කරන්නේ? කවුරු හරි කෙනෙක් මේ වගේ කියලා පෙන්වන්න. එයා මේ වගේ කියලා පෙන්වන්න මෙන්න මේ ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ වලින්. Shelly's father is always as busy as a bee. මේක ඉඩියම් එකක්.
මේක කියන්නේ මේ B කෙනෙක් වගේ එයා හැම වෙලේම වැඩ ගොඩක මාර උනන්දුවෙන් busy life එකක් ගත කරනවා කියන එක. ඉතින් ෂෙලීගේ තාත්තා හැම වෙලාවෙම පට්ටම busy වෙලා කියලා කියන්නේ. Shelly's father is always as busy as a bee. The twin sisters are as different as night and day. නියුන් සහෝදරියෝ දෙන්න සම්පූර්ණයෙන්ම වෙනස්. මේකත් idiom එකක්, different as night and day කියන එක. ඒ කියන්නේ රැය දහවල කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. ඉතින් මේ නියුන් සහෝදරියෝ සාමාන්‍යයෙන් එක වගේ වෙන්න එපා. හැබැයි මෙතන කියන්නේ ඒ දෙන්න සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක. The twin sisters are as different as night and day. Number 20. He is either or. Either කියන්නත් පුළුවන්, either කියන්නත් පුළුවන්. මං either කියලා කියන්නම්. කෙනෙක් හෝ දෙයක්, මේ දෙකකින් එකකට මේක, මේක හෝ මේක, අන්න එහෙම දෙකෙන් එකකට අයිති වෙනවා කියලා කියන සිද්ධීන් දෙකක් මේ either පාවිච්චි කරන්න පුළුවන්. බලමු උදාහරණ. He is either drunk or mad. එයා එක්ක බීලා නැත්තං යාට පිස්සු. He is either drunk or mad. Either you are wrong or I am. එක්ක ඔයා හරි, එහෙම නැත්තං මං වැරදෙන්නේ නැන්, එක්කෙනෙක් නේ වා හරි මම හරි වැරදි. ඉතින් ඒක තමයි මේ කියන්නේ either you are wrong or I am. Number 21. He is so that. මොකක්ද මේ ප්‍රේස් එක? දෙයක් එහෙම නැත්තම් මොකද සිද්ධියක් කෙනෙක් ගැන අතිශයෝක්තිය කියන්නේ ඕන වටත් වඩා මවලම් ඕ මෙයා මෙහිමයි කියලා කියන්න. He is so that කියන මේ ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. මේ ප්‍රේස් එක භාවිතා වෙනකොට මේ අතරට තව කරුණු එකතු වෙනවා. උදාහරණ වලින් තමයි ඔයාට මේක ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. He speaks French so well that we think he is a Frenchman. මොකක්ද මේ කියන්නේ? ප්‍රංශ භාෂාව හොඳටම කතා කරනවලු මිනිස්සෙක්. ඉතින් අපිට එතකොට ඉතින් එයා ප්‍රංශයේ මිනිස්සෙක් කියලා එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් එයා ප්‍රංශයේ මිනිස්සෙක් වගේම හොඳට ඒ භාෂාව කතා කරනවා කියලා කියන්නේ. He speaks French so well that we think he is a Frenchman. It's so hot that none of us want to go out. එළියේ කොච්චරද රස්නේ කියනවා නම් අපෙන් කාටවත් එළියට යන්න ඕනේ නැහැ. එච්චරටම රස්නේ. It's so hot that none of us want to go out. Number 22. He is not only but also. දෙයක් කෙනෙක් සිද්ධියක් හිතන්නකො, එක දෙයකට විතරක් නෙමෙයි මෙයා මේකටත් දක්ෂයි. කියන්නේ මේකට විතරක් නෙමෙයි මෙහෙම වුණාට මෙහෙමත් වෙනවා කියලා කියන්න ඕනේ නම් අපිට not only but also කියන ප්‍රේස් එක භාවිතා කරන්නම වෙනවා. බලමු උදාහරණ. He is not only a good leader but also a best speaker. එයා හොඳ නායකයෙක් විතරක්ම නෙමෙයි, එයා හොඳ කතිකයෙකුත් වෙනවා. නායකයෙක් වගේම දක්ෂ කතිකයෙක් කියලා තමයි මෙතන කියන්නේ. He is not only a good leader but also a best speaker. I'm not only going to the party, I'm also going to sing at it. මොකක්ද මේ කියන්නේ? මම පාටි එකට යනවා, හැබැයි මම පාටි එකට යනවා විතරක්ම නෙමෙයි මම ඒකේ සින්දුත් කියන්න තමයි යන්නේ කියලා මෙතන කියන්නේ. I'm not only going to the party, I'm also going to sing at it. Number 23 ටිකක් වෙනස් ප්‍රේස් එකක්. Help yourself to කියන ප්‍රේස් එක. අපිට කාට හරි කියන්න ඕනේ ඔයා අනිත් අයකින් අවසර ගන්න දෙයක් නැහැ. ඔයාම මෙන්න මේ දේ කරගන්න. ඔයාම කෑම බෙදාගෙන කන්න. ඔයාම මේක තනියම කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කාගෙන්වත් බාධාවක් නැහැ කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් ලස්සන ප්‍රේස් එකක් තමයි help yourself to කියන ප්‍රේස් එක. ඉතින් අපි බලමු උදාහරණ. Help yourself to some fish. ඔයා මාළු ඇති වෙනකන් බෙදාගෙන කන්න කිසිම අවුලක් නැහැ. Help yourself to some fish. Help yourself to the fridge. ඔයා ෆ්‍රිජ් එකෙන් ඕන දෙයක් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. Help yourself to the fridge.
Number 24. How about? අපිට අහන්න ඕනේ සමහර වෙලාවට යෝජනාවක් කියන්න ඕනේ. මෙහෙම කළොත් හොඳයි නේද මචං? අපි මෙහෙම කළමුද? කොහොමද තේ එකක් ගියොත්? කොහොමද එළියට ගියොත්? අන්න ඒ වගේ දෙයක් අපිට මේ how about කියන phrase එක භාවිතා කරලා ලේසියෙන්ම කියන්න පුළුවන්. බලමු උදාහරණ. How about minding your own business? ඔයාගේ වැඩක් බලාගත්තොත් හොඳ නැද්ද කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. How about minding your own business? How about going for a spin in my new car? මගේ අලුත් කාර් එකේ රවුමක් ගියොත් හොඳ නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. How about going for a spin in my new car? මේ spin in my new car කියලා කියන්නේ නිකන් ළඟ වටේ රවුමක් ගිහිල්ලා එන එක, නිකමට පැදලා එන එක. Number 25. How come? මොකක් හරි දෙයක් වෙන්නේ කොහොමද? අපිට හේතුව දැනගන්න ඕනි. තන්න කර අපි අහන්නේ එහෙම වෙන්නේ කොහොමද? අන්න ඒක ඉංග්‍රීසි වලින් අහන්නේ මේ how come කියන phrase එකෙන්. මේකෙන් අපි අදහස් කරන්නේ ඒක වෙන්න හේතුව දැන ගැනීම. බලමු උදාහරණ. You forgot to bring your homework again. How come? එකපාරක් නෙමෙයි ආපෞසරයක් ඔයා ගෙදර වැඩ ටික අමතක කරලා දාලා ඇවිල්ලා තියෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ කියලා තමයි ප්‍රශ්නයක් අහන්නේ. You forgot to bring your homework again. How come? How come we were not invited to the party? අපිට පාටිය එකට ආරාධනා කළේ නැණි. මොකද්ද දන්නේ නැහැ නේද හේතුව? එහෙම කොහොමද අපිට පාටි එකට ආරාධනා නොකර ඉන්නේ? අහන්නේ මේ විදියට. How come we were not invited to the party? Number 26. How dare you? කොහොමද how dare you කියලා අහන්නේ? ඇයි අහන්නේ? කවුරු හරි කියපු දෙයකට ඔයා තරහින්, උඹ කොහොමද එහෙම කියන්නේ වගේ අර තරහින් angry mood එකේ දෙයක් අහනවා නම් how dare you කොහොමද එහෙම කියන්න හයියක් වගේ තේරුමක් තමයි මේකේ ඇතුලේ තියෙන්නේ. බලමු උදාහරණ. How dare you call me fat? ෆැට් කියන්නේ මහතයි කියන කෙනේ. ඔයා කොහොමද කියන්නේ මම මහතයි කියලා? වාට හිතා ගන්නවත් පුළුවන්ද? How dare you call me fat? බලන්න ඊළඟ උදාහරණය. How dare he did that to me? ඌ කොහොමද මට එහෙම දෙයක් කළේ බය නැතුව? How dare he did that to me? Number 27. How do you like? කවුරු හරි මොකක් හරි දෙයකට කැමතිද නැද්ද කියලා අපිට මේ විදිහට අහලා දැනගන්න පුළුවන් ඔය කැමැත්ත මොකක්ද කියන එක. බලමු උදාහරණ. How do you like your new apartment? ඔයාගේ අලුත් apartment එක කොහොමද? ඔයා අලුත් apartment එකට කැමතිද? How do you like your new apartment? How do you like your new colleagues? ඔයාගේ අලුත් set එකට මේ colleagues කියලා කියන්නේ ස්කෝලේ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වෙන්න පුළුවන්, අලුතෙන්ම හම්බ වෙච්ච ඔයාගේ group එක, ඔයා වගේ එකට ඉන්න set එක. ඉතින් යාලා කොහොමද? How do you like your new colleagues? Number 28. How long does it take? කොච්චර කාලයක් දෙයක් කරන්න ගත වෙයිද, ගත වෙනවද, ගත වුණාද කියලා අහන්න පුළුවන් ලස්සන ප්‍රේස් එකක් තමයි මේ කාලය ගත වීම ගැන අහන්න පුළුවන්. How long does it take කියන ප්‍රේස් එක. බලමු උදාහරණ. How long will it take to build the stadium? ක්‍රීඩාගාරය හදන්න කොච්චර කාලයක් ගත වෙයිද කියලා මේ අහන්නේ. How long will it take to build the stadium? ක්‍රීඩාගාරයේ ස්ටේඩියම් එක හදන්න කොච්චර කාලයක් යයිද? How long did it take you to knit this sweater? මෙතන අතීත කාලය ගැන, කියන්නේ මේකට ගත වෙච්ච කාලය ගැන අහන්නේ. ඔයාට මේ ස්වෙටර් එක සීතල රඳින ඇඳුම ගොතන්න, මේ නිට් කියලා කියන්නේ ගොතනවට, මේ ඇඳුම මහන්න ගොතන්න කොච්චර කාලයක් ගත වුණාද කියලා මේ අහන්නේ. How long did it take you to knit this sweater? Number 29. How often? කොච්චර කාලයකට වරක්ද මේක සිද්ධ වෙන්නේ, මේ දේ සිදුවෙන්නේ කොච්චර කාලයකට වරක්ද කියලා අපිට අහන්න පුළුවන්. How often භාවිතා කරලා. බලමු උදාහරණ.
How often do you call to your parents? ඔයා අම්මලට කොච්චර කාලයකට සැරයක්ද කෝල් කරන්නේ කතා කරන්නේ කියලා තමයි මෙතනින් අහන්නේ. How often do you call to your parents? How often is there a flight to Dubai? මේ ගුවන් ගමනක් ගැන විස්තර අහන්නේ. Dubai වලට flight එකක් තියෙන්නේ. තව කොච්චර කාලයකට සැරයක්ද පැයෙන් පැයටද පැය දෙකෙන් දෙකටද ඒක මේ අහන්නේ. How often is there a flight to Dubai? Number 30. I bet. Bet කියන්නේ ඔට්ටු දානවටනේ. එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. හිතන්නකෝ ඔයා ඔට්ටුවක් දාලා කියනවා වගේ ෂුවර් දෙයක් ගැන කතා කරන්න. ඔයා හිතපු විදියට මේ දේ වෙනවා කියලා ඔයාට කියන්න එකඟ වෙන්න I bet කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ. I bet he is home now. අර අපි ෂුවර් කළම කියන්නේ මම කියනවා අනිවාර්යෙන්ම පොර ඉන්නේ ගෙදර කියලා. මිනිහා දැන් ගෙදරම තමයි ඉන්නේ කියන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. I bet he is home now. I bet he will win the prize. මම අනිවාර්යෙන්ම කියනවා ඔහු තමයි මේ ප්‍රයිස් එක මේ ප්‍රධාන තෑග්ග දිනන්නේ කියලා. I bet he will win the prize. Number 31. I can hardly believe that. මට දෙයක් ලේසියෙන් විශ්වාස කරන්න අමාරුයි කියලා මේ විදිහට කියන්න පුළුවන්. I can hardly believe that. මට මේක ලේසියෙන් විශ්වාස කරන්න බෑ. මට හිතා ගන්නවත් බෑ කියලා මීනින්ග් එකක් ගන්න පුළුවන්. I can hardly believe that කියන එකෙන්. I can hardly believe that he is deaf. He can understand us so well. මොකක්ද මේ කියන්නේ? හිතන්නකො මිනිස්සෙක් ඉන්නවා යාට කන් ඇහෙන්නේ නැහැ. හැබැයි මට හිතා ගන්න බෑ යා අපිව හොඳට තේරුම් ගන්නවා. එතකොට හිතා ගන්න තමාරුයි නේද යාට කන් ඇහෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ වාක්‍යයකට නියමෙටම ගැලපෙනවා මේ ප්‍රේස් එක. I can hardly believe that he is deaf. He can understand us so well. I can hardly believe what I have seen. මන් දැක්ක දේ නම් මට විශ්වාස කරන්නත් අමාරු දෙයක්. I can hardly believe what I have seen. Number 32. I can't help. මොකක්ද මේ ප්‍රේස් එක? මට දෙයක් නවත්ත ගන්න ඕනේ, නොකර ගන්න ඕනේ, පාලනය කර ගන්න ඕනේ. හැබැයි මට ඒක පාලනය කරගන්න බෑ. මට මාවම නවත්ත ගන්න බෑ, පාලනය කරගන්න බෑ කියලා කියන්න මේ ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. I can help laughing every time. I can't help laughing every time I think of that. මට ඒක හිතෙන හැම වෙලාවෙම හිනාව නවත්ත ගන්න බෑ. I can't help laughing. හිනාව නවත්ත ගන්න බෑ කියලා මේ කියන්නේ. Every time I think of that. I can't help thinking about her. මට එයා ගැන හිතන එක නවත්ත ගන්න බෑ. I can't help thinking about her. Number 33. I can't say. ඇයි I can't say භාවිතා කරන්නේ? දෙයක් සම්බන්ධයෙන් ඔයා දන්නේ නැත්තම් හරියටම ෂුවර් නැත්තම් මට කියන්න බෑ මේක මෙහෙම වෙයි කොච්චර කාලයක් ගත වෙයිද වගේ දේවල් I can't say කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ. I can't say for certain. මට හරියටම මට නිශ්චිතව කියන්න බෑ කියලා මේ කියන්නේ. I can't say for certain. I can't say who did the best. මට හොඳටම නැත්තම් හොඳම කෙනා හොඳටම කළේ කවුද කියලා කියන්න බෑ කියලා මේ කියන්නේ. I can't say who did the best. Number 34. This හතරවෙනි phrase එක තමයි I can't wait to. I cannot can't කියලා කෙටි කරන්න පුළුවන්. මේකේ තේරුම තමයි දෙයක් වෙනකම් මොකක් හරි දෙයක් වෙනකම් අපි පට්ටම ආසාවෙන් අර අපි කියන්නේ නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා කියලා අන්න ඒ වගේ තැනකදී අපිට I can't wait to කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. I can't wait to see my family. හිතන්නකෝ පවුලේ අයව දකින්න නැතුව කාලයක් පිට ඉන්නවා. ඉතින් ෆැමිලිය එක ගාවට යනකම් ඉවසිල්ලක් නැතුවනේ ගොඩක් අය ඉන්නේ. ඒ වගේ තැනකදී කියන්න පුළුවන් I can't wait to see my
family. මට පවුලේව දකින්නකම් ඉවසILLක් නැහැ. I can't wait to buy a computer. මට කම්පියුටර් එකක් ගන්නකම් ඉවසILLක් නැතුව ඉන්නේ. කියන්නේ මාරම උනන්දුයි කම්පියුටර් එකක් ගන්න. I can't wait to buy a computer. Number 35. I dare say. මොකක්ද මේකේ තේරුම? I dare say කියලා කියන්නේ. හිතන්නකෝ මොකක් හරි දෙයක් කියන්න ඔයාට බය නැතුවම කියන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්ත කියලා ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා නන්නේ. මොකක් හරි දෙයක් ඇත්තම කියලා බය නැතුව කියන්න පුළුවන් නම් I dare say කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. I dare say you will succeed in the election. මට බය නැතුව කියන්න පුළුවන් ඔයා ඡන්දෙදි සාර්ථක වෙනවා. ඒ කියන්නේ ඡන්දෙන් දිනනවා කියලා මම බය නැතුව කියනවා. I dare say you will succeed in the election. I dare say he won't come. ඔයා දන්නවනම් කවුරු හරි එන්නෙම නෑ කියලා බය නැතුව කියන්න පුළුවන් නේ. මට ෂුවර් කරලා කියන්න පුළුවන් මිනිහා නම් එන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ තැනක්. I dare say he won't come. එයා එන්නේ නැහැ කියන එක නම් මට ෂුවර් එකටම කියන්න පුළුවන්. Number 36. I'd like you to. I'd like you to. මේක හොඳට බලන්න. මේකේ තේරුම තමයි ඔයාට කවුරු හරි ලව්ව මොකක් හරි දෙයක් කරව ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මිනිස්සයා ඔයාට ඕන මේ විදිහට ඉන්න ඕනේ. අන්න ඒ වගේ තැනකදී තමයි I'd like you to කියන ප්‍රේස් එක භාවිතා කරලා ඔයාට වෙන්න ඕන දේ ඊළඟට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. බලමු උදාහරණ. I'd like you to send for a doctor. මට ඕනේ ඔයාව දොස්තර කෙනෙක්ට පෙන්වන්න, ඔයාව දොස්තර කෙනෙක් ගාවට යවන්නට. I'd like you to send for a doctor. I'd like you to look after my baby for a while. ඔයගොල්ලෝ දන්නව for a while කියලා කියන්නේ පොඩි වෙලාවකට, ටිකකට කියන එක. මං කැමතියි ඔයා මගේ බබාව චුට්ටක් බලා ගන්නවා නම්. අන්න ඒ වගේ තේරුමක් තමයි ගන්න වෙන්නේ. සිංහලට හරවලා ලියනකොට අපිට ආසන්න තේරුමක් තමයි. හැබැයි මේකේ ඇඟ වෙන අර්ථය තමයි අන්න ඒක. ඔයා මගේ බබාව ටිකක් බලා ගන්නවා නම් මට ඒක තමයි අවශ්‍ය කරන්නේ. I'd like you to look after my baby for a while. Number 37. I'd hate for you to. අර කලින් කතා කරපු ප්‍රේස් එකේ ඔපොසිට් එක අනිත් පැත්ත. ඔයා මේ දේ නොවෙනවා නම්, ඔයා මේ දේ නොකරනවා නම් මම කැමතියි කියන එක තමයි. මේක වෙනවට මම පට්ට අකමැතියි කියන එක තමයි ඇත්තටම I'd hate for you to කියලා කියන්නේ. බලමු උදාහරණ. I'd hate for you to get sick. මේක හරි කතාවක්නේ. මං කැමති නෑ, අපි කවුරුත් කැමති නෑ තව කවුරුවත් ලෙඩ වෙනවට. ඒ කියන්නේ මම ඔයා ලෙඩ වෙනවට නම් කැමති නෑ. කියන්නේ ලෙඩ වෙන වැඩ කරගන්න එපා කියන එක. I'd hate for you to get sick. I'd hate for you to miss the party. මම කැමතිම නෑ ඔයා පාටි එක මිස් කරගන්නවට, මගෑර ගන්නවට. I'd hate for you to miss the party. Number 38. If it hadn't been for. දෙයක් නොමැති වුණා නම් මෙහෙම වෙන්න තිබ්බා. හිතන්නකෝ ඒක තිබ්බේ නැත්තම් මට මේක වෙන්නේ නෑ. අන්න ඒ වගේ සිද්ධියක තමයි if it hadn't been for කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ වලින්. If it hadn't been for the lifeboat, I would have drowned. මේ drowned කියලා කියන්නේ ගිලෙනවට. lifeboat එකක්, එහෙම නැත්නම් ජීවිතාරක්ෂක බෝට් එකක් තිබ්බේ නැත්නම් මාව ගිලෙන්නත් ඉඩ තිබ්බා. If it hadn't been for the lifeboat, I would have drowned. If it hadn't been for your help, ඔයාගේ උදව් මට තිබ්බේ නැත්තම්, උදව් නොතිබුණා නම්, my experiments would have failed. මගේ පරීක්ෂණ අසමත් වෙන්න තිබ්බා. හැබැයි දැන් සමත් වෙලා තියෙන්නේ ඔයාගේ උදව්ව නිසා. හැබැයි ඔයාගේ උදව්ව නොතිබුණා නම් අසමත් වෙන්න තිබුණා කියලා මේ කියන්නේ. If it hadn't been for your help, my experiments would have failed. Number 39.
if there is one thing that space me eats. මෙහෙම කිව්වත් තේරෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රේස් එක භාවිතා කරන්නේ එක දෙයක් ගැන ඔයා හුඟක් හිතනවා නම් ඒ දේ ගැන එම්පසයිස් කරලා කියන්න ඕන නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් වලමු උදාහරණ. If there is one thing that upsets me, it's my forgetfulness. මොකක්ද මේ forgetfulness කියලා කියන්නේ? අමතක වීමේ ස්වභාවය තමයි forgetfulness කියලා කියන්නේ. මාව නිතරම අවුල් කරන දෙයක් තියෙනවා නම් ඒක මගේ අමතක වෙන ස්වභාවය කියලා තමයි කියන්නේ. If there is one thing that upsets me, it's my forgetfulness. If there is one thing that annoys me, it's people who don't keep their promises. මාව තවත් තරහ ගස්සන දෙයක් තියෙනවා නම් පොරොන්දු කඩ කරන මිනිස්සු තමයි මට ඒ එපාම කරපු දේ. ටිකක් වාක්‍ය දිගයි. හැබැයි මේ කියන අදහස තේරුම් ගන්න. If there is one thing that annoys me, මාව අවුල් කරගෙන කරවන කේන්ති ගස්සන දෙයක් තියෙනවා නම් ඒ පොරොන්දු කඩ කරන මිනිස්සු. It's people who don't keep their promises. Number 40. I have no idea. ඒ කියන්නේ ඔයාට දෙයක් තේරෙන්නේ නැහැ. ඒ ගැන ඔයා දන්නේ නැහැ. අදහසක් නැත්තම් I have no idea කියලා කියන්න පුළුවන්. බලමු උදාහරණ. I had no idea that she was a thief. මට කිසිම අදහසක් මට තේරුණේවත් නැහැනේ. මෙතන I have වෙනුර I had වෙලා තියෙන අතීත කාල නිසා I had no idea that she was a thief. එයා හොරෙක් ඇය හොරෙක් කියලා මට අයිඩියා එකක් තිබ්බේ නැහැ. I have no idea what time it is. වෙලාව කීයද කියලාවත් මට කිසිම අදහසක් නැහැනේ. I have no idea what time it is. Number 41. I have got to. මේ කියන්නේ I have to කියන තේරුම තමයි වෙනස් විදිහකට. ඔයාට දෙයක් අනිවාර්යෙන්ම මම මේ දේ කළ යුතුයි කියලා කියන්න I have got to පාවිච්චි කරන්න පුළුවන්. I have got to buy something to drink. මම බොන්න දෙයක් මට තිබහයි මම බොන්න දෙයක් ගන්නම ඕනේ. I have got to buy something to drink. You have got to try this dish. It's tasty. dish එකක් කියලා කියන්නේ කෑමකට. ඔයා මේ කෑම එක කාලා බලන්නම ඕනේ. ඒක පට්ටම රසයි කියලා මේ කියන්නේ. You have got to try this dish. It's tasty. Number 42. As possible. ඇයි as possible භාවිතා කරන්නේ? මොනවා හරි දෙයක් මේ වෙලාවට මේ අවකාශය තුල මේ සතිය තුල පුළුවන් ඉක්මනින් කරන්න පුළුවන් කියලා කියන්න as possible කියන phrase එක භාවිතා කරනවා. මේක වාක්‍යයකට දාලාම අපි ඉගෙන ගනිමු. මෙහිම අපිට තේරුම් ගන්න අමාරුයි. මේ වාක්‍ය බලන්න. I'll be back as soon as possible. මොකක්ද මේකෙන් කියන්නේ? මම පුළුවන් තරම් ඉක්මනට ආපහු එන්නම් කියන එක තමයි මේ කියන්නේ. I'll be back as soon as possible කියලා මම පුළුවන් තරම් ඉක්මනට ආපහු එන්නම්. I'll be back as soon as possible. Come as quickly as possible. මේක කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් එන්න කියන එක. Come as quickly as possible. Number 43. I'll let you know. මං ඔයාට කලින් දැනුවත් කරන්නම්. ඒ කියන්නේ මේ වැඩේට කලින් මං ඔයාට කියන්නම් කියන එක තමයි මේ I'll let you know කියන phrase එකෙන් කියවෙන්නේ. බලමු උදාහරණ. I'll let you know if I can make it for dinner. රෑ කෑමට මට ඒක හදන්න පුළුවන් නම් මං ඔයාට ඒක පොඩ්ඩක් බලලා කියන්නම් ඔයාව දැනුවත් කරන්නම් කියලා මේ කියන්නේ. I'll let you know if I can make it for dinner. I'll let you know when I get hungry. මට බඩගිනි වුණාම මං ඔයාට ඒක කියන්නම් කියලා තමයි මේ කියන්නේ. I'll let you know when I get hungry. Number 44. I would be
grateful. මේකෙන් කියවෙන්නේ ඔයාට මොකක් හරි කවුරු හරි උදව්වක් කරපු එක සම්බන්ධයෙන් ඔයාට ලොකු ස්තුතිවන්ත භාවයක් ඔයාගේ ඇතුලේ තියෙනවා. ඒක යාට ප්‍රකාශ කරගන්න තමයි I would be grateful කියන phrase එක අපිට අවශ්‍ය වෙන්නේ. බලමු උදාහරණ. I would be grateful for your help. ඔයා කරපු උදව්වට මම ඇත්තටම හදවතින්ම කෘතඥ වෙනවා කියලා කියන්නේ ස්තුතිවන්ත වෙනවා. I would be grateful for your help. I would be grateful if you would take care of my baby. ඔයා මගේ බබාව බලා ගන්න එකට මං හුඟක් ස්තුතිවන්ත වෙනවා මගේ හිතින්. I would be grateful if you would take care of my baby. Number 45. I'm afraid. දෙයක් කරන එක කරපු එක සම්බන්ධයෙන් ඔයාට දුකයි මම මේකට කනගාටුවට පත් වෙනවා කියලා කියන්න I'm afraid කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. අපි බලමු උදාහරණ. I'm afraid we are going to be late. අපිට පරක්කු වෙනවා. ඒ නිසා ඒක ගැන මට කනගාටුයි. පරක්කු වෙන එක ගැන කනගාටුයි. I'm afraid we are going to be late. පරක්කු වෙන එක ගැන මට කනගාටුයි. I'm afraid I can't make it. මට ඒක කරගන්න බැරි වෙන එකට කනගාටුයි. I'm afraid I can't make it. මොකක් හරි දෙයක් කරනවට තමයි මේ make it කියලා කියන්නේ. Number 46. I'm calling to. මේකේ තේරුම තමයි call කරන්නේ. මම කතා කරන්නේ. මෙන්න මේ දේ කියන්න විස්තරේ කියන්න කියන එක තමයි I'm calling to කියන phrase එකෙන් අදහස් වෙන්නේ. බලමු උදාහරණ. I'm calling to say goodbye to you. මම කතා කරන්නේ නැත්තම් මම මේ කතා කළේ ඔයාට goodbye කියන්න සමුදෙන්න. I'm calling to say goodbye to you. I'm calling to book 2 tickets for tonight's film. මම call කරන්නේ අද රෑ film එකට ticket දෙකක් book කරන්න. I'm calling to book 2 tickets for tonight's film. Number 47. I'm looking forward to. I'm looking forward to කියන්නේ ඇයි? ලොකු දෙයක් සිදුවන එක සම්බන්ධයෙන් ලොකු සතුටකින්. ඒ කියන්නේ මේ දේ වෙනකම් මම බලාගෙන ඉන්නේ. මම හරිම ආසාවෙන් ඉන්නේ මේ දේ වෙනකම් කියලා කියන්න. I'm looking forward to කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. I'm looking forward to working with you. මම ආසයි ඔයත් එක්ක වැඩ කරන්න. I'm looking forward to working with you. I'm really looking forward to the holidays. මම නිවාඩු කාලේනකම් පට්ටම ආසාවෙන් ඉන්නේ. I'm really looking forward to the holidays. Number 48. I'm not really happy with. මොකක්ද මේකේ තේරුම? මොකක් හරි දෙයක් කරන එක සම්බන්ධයෙන් ඇත්තටම සතුටක් නැත්නම් I'm not really happy with කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. I'm not really happy with their performance. මොකක් හරි ඉදිරිපත් කිරීමක්. මේක දුවන තරගයක් වෙන්න පුළුවන්. නැත්නම් සින්දුවක් කියන එකක් වෙන්න පුළුවන්. performance එකක් කියන්නේ යන්නේ ඒක. එහෙම ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් මම එච්චර සතුටු වෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. I'm not really happy with their performance. I'm not really happy with their service. එයාලගේ සේවාව ගැන මට කිසිම සතුටක් නැහැ. I'm not really happy with their service. Number 49. I'm thinking about. ඔයා මොනවා හරි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ළඟ අනාගතයේදී මෙන්න මේ දේ කරන්න හිතාගෙන ඔයා ඒකට ලෑස්ති වෙලා ඉන්නවනම් I'm thinking about කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. I'm thinking about moving to a new house. අලුත් ගෙදරකට යන්න ඔයා හිතාගෙන ඉන්නවනම් බලාපොරොත්තු වෙනවනම් මේ විදිහට කියන්න පුළුවන්. move වෙනවා කියලා කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට යන එක. I'm thinking about moving to a new house. I'm thinking about getting a divorce. මම දික්කසාද වෙන්න හිතන් ඉන්නේ. I'm thinking about getting a divorce. Number
50. I really go for. ඔයා දෙයක් ආසාවෙන් තෝරගන්නවා නම් මම මේක තෝරගන්නවා වගේ දෙයක් කියන්න පුළුවන්. I really go for කියන phrase එක භාවිතා කරලා. හරි. අපි බලමු උදාහරණ. I really go for this house. It's terrific. Terrific කියලා කියන්නේ නියමයි very good කියන තේරුම මම මේ ගේ ගන්නවා. ඒකට මාරාසයි මම. I really go for this house. It's terrific. She goes for tall and handsome men. එයා හැම වෙලේම යාගේ හිත යන්නේ එයා යාළු වෙන්නේ ටිකක් උස ලස්සන මිනිස්සු එක්ක. She goes for tall and handsome men. Number 51. මේක ප්‍රේස් එකක් විදිහට ගත්තාම තමයි සම්පූර්ණ වාක්‍ය රටාවක් එක්කම. It is that කියන ප්‍රේස් එක. මෙන්න මේක තමයි මේ කෙනා තමයි මේ දෙයට සම්බන්ධ කියලා පෙන්වන්න. It is that කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම මේ phrases ඉතාම වටිනවා. මොකද හැම තැනම තියෙන phrases එකතු කරලා තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. බලමු අපි උදාහරණ. It is Janani that I want to marry. මට කසාද බඳින්න ඕන ජනනි තමයි මේ ඉන්නේ. යා තමයි මේ කෙනා. It is Janani that I want to marry. I think it was the dog that ate them. මං හිතන්නේ බල්ලා තමයි ඒ ඔක්කොම කාලා තියෙන්නේ. බල්ලා තමයි ඒකට වග කියන්න ඕනේ කියන එක. I think it was the dog that ate them. Number 52. It's too bad that. මොකක්ද මේ කියන්නේ? දෙයක් ගැන කනගාටුයි හෝ නරක හැඟීමක් දැනෙනවා නම් මේ විදිහට කියන්න පුළුවන්. It's too bad that කියන phrase එක මට නම් මේක හින්දා අවුල් පට් අප්සට් ෆීලිං එකක් එනවා. අන්න ඒ වගේ ඕනම තේරුමක් ගන්න පුළුවන් It's too bad that කියන phrase එක භාවිතා කරලා. It's too bad that we lost the match. අපි තරගේ පරාජයට පත්වෙච්ච එක නම් සෑහෙන්න අපි කියන්නේ පට්ට මවුල් කියලා. It's too bad that we lost the match. It's too bad that you can't come. ඔයාට එන්න බෑනේ. ඔයාට එන්න බැරි එක නම් මාරම අප්සෙට් එකක් කියලා මේ කියන්නේ. It's too bad that you can't come. Number 53. It's my fault for. දෙයක් කරපු එකට වැරදි කරු. එහෙම නැත්නම් තමාගේ අතින් විතරයි මේ වැරද්ද උනේ කියලා කියන්න. ඒක මගේ වැරද්දක් කියලා. ඒක මගේ මිස්ටේක් එකක් කියලා කියන්න. It's my fault for කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. It's my fault we missed the bus. බස් එක මගෑරුනේ නම් මගේ අවුලකින්. It's my fault we missed the bus. It's my fault you didn't get paid on time. ඔයාට වෙලාවට පඩි හම්බ නොවුන එක නම් මගේ අවුලක්. It's my fault you didn't get paid on time. Number 54. It's not that but. ඔයා දෙයකට අකමැති වෙන්නේ අනිත් කෙනා හිතන හේතුවට නෙමෙයි කියලා කියන්න. ඔයාට මේ ලස්සන phrase එක භාවිතා කරන්න පුළුවන්. It's not that but කියන phrase එක. බලමු වාක්‍යයකටම දාලා. It's not that I don't like the car. But I think it is too expensive. මේක කියවෙන්නේ කාර් එකට අකමැති කියන එක නෙමෙයි. ඒත් මං හිතන්නේ ඒක ගණන් වැඩි කියලා. ඉතින් ඒකයි මට තියෙනවල. හැබැයි කාර් එකට අකමැති නෙමෙයි. It's not that I don't like the car, but I think it is too expensive. Expensive කියලා කියන්නේ මිල අධිකයි කියන එක. It's not that I don't like your cooking, but I ate some cookies before we had dinner. හිතන්න ඔයා කෑම කාලා ගියා නම් කෑම ටිකයිනේ කන්නේ. ඒ වගේ කතාවක් මේ කියන්නේ. ඔයාගේ කෑම එකේ අවුලක් නෙමෙයි. ඒක කියන්නේ It's not that I don't like your cooking. වගේ උයන ක්‍රමයට මං අකමැති නෑ. උයන කෑම වලට මං අකමැති නෑ. හැබැයි කාරණේ තමයි But I ate some cookies before we had dinner. අපි රෑ කෑම ගන්න කලින් මම බිස්කට් ටිකක් කාලයි හිටියේ කියන එක. Number 55. It's on the tip of my tongue.
ඔයාට හොඳටම දෙයක් මතකයි අපි කියන්නේ මේ දිවාග තියෙන්නේ ඔන්න මෙන්න මට මේ ලාවට මතක් වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක අපිට මේ it's on the tip of my tongue කියන phrase එක භාවිතා කරන්න පුළුවන් බලමු වාක්‍ය his address is on the tip of my tongue wait a minute විනාඩියක් ඉන්න එයාගේ ලිපිනය මට මේ මතක් වෙන්න ඔන්න මෙන්නමයි මට ඔහොම ඉන්න පොඩි මතකයක් තියෙනවා වගේ දෙයක් තමයි කියවෙන්නේ his address is on the tip of my tongue wait a minute the question she wanted to ask was on the tip of her tongue එයාට අහන්න ඕනුන ප්‍රශ්නේ එයාට ඒ වෙලාවෙම අමතකුණයි කියන්නේ එයාට අහන්න ලා මතකයක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක මේ කියන්නේ the question she wanted to ask was on the tip of her tongue number 56 it say that පොදුවේ කියන විදිහට කියවෙන විදිහට කියලා කියන්න අපිට දේවල් කියන්න වෙනවනේ එතෙන්දී අපිට මේ it's said that කියන phrase එක භාවිතා කරන්න සිද්ධ වෙනවා බලමු උදාහරණ it is said that he is quite a handsome young man කියන විදිහට නම් එයා ලස්සන තරුණ කොල්ලෙක් it is said that he is quite a handsome young man It's said that a new president will be appointed. Appoint කියලා කියන්නේ පත් වෙනවා කියන එක. කියන විදිහට නම් අලුත් ජනාධිපතිතුමා ඉක්මනින්ම පත් වෙයි. It's said that the new president will be appointed. Number 57. It's up to. කවුරු හරි මත දෙයක් තීරණය වෙනවා කියලා කියන්න. එයා මත තමයි මේ වගකීම යන්නේ කියලා කියන්න. මේ ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් it's up to you කියන ප්‍රේස් එක ගොඩක් ජනප්‍රිය ඔයා මත තමයි තීරණය වෙන්නේ කියලා කියන්න බලමු උදාහරණ it's up to us to help those in need උදව් ඕන අයට එයාලට උදව් කරන එක අපි මත තමයි නැත්නම් අපි තීරණය කරන්න ඕනේ it's up to us to help those in need It's not up to you to tell me how to do my job. ටිකක් තරහින් කියන එකක්. මගේ රස්සාව මගේ ජොබ් එක කරන්නේ කොහොමද කියලා ඔයා නෙමෙයි තීරණය කරන්නේ. ඔයා කියන්න ඕනේ නැහැ කියලා මේ කියන්නේ. It's not up to you to tell me how to do my job. Number 58. It's your turn. මේ වෙලාව නැත්තම් මේ ඔයාගේ වෙලාව ඔයාගේ වාරයයි කියලා කියන්න it's your turn කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් it's your turn to cook ඔයාගේ වෙලාව තමයි මේ කෑම හදන්න ඔයාගේ ටයිම් එක තමයි ඔයාගේ වාරය තමයි කෑම හදන්න it's your turn to cook it's your turn to perform perform කරන්න ඉදිරිපත් කරන්න මෙන්න ඔයාගේ වාරය it's your turn to perform number 59 it may surprise you but හිතන්නකෝ දෙයක් කරන හෝ කරපු සිදුවීමක් ගැන පුදුමයක් තියෙනවා ආට පුදුම හිතෙයි හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න ඕනේ නම් ඔයාට පුළුවන් මේ ලස්සන ප්‍රේස් එක භාවිතා කරන්න බලමු උදාහරණ It may surprise you but I paid all of the debts in a year ඔයා පුදුම වෙයි debt කියන්නේ ණය වලට හැබැයි මම ඔක්කොම ණය අවුරුද්දෙන් ගෙව්වා කියලා ඔයාට හිතා ගන්න බෑ නේද It may surprise you, but I paid all of the debts in a year. It may surprise you, but he was once in prison. ඔයා පුදුම වෙයි. හැබැයි එයා එකපාරක් හිරෙත් හිටියා. හිරේ ගිහිල්ලා හිටියා. හැබැයි ඔයාට හිතා ගන්න බෑ නේද? It may surprise you, but he was once in prison. Number 60. I have been. ඔයා කාලයක් තිස්සේ කරගෙන යන දෙයක් තාමත් කරමින් ඉන්නවනම් අතීතේ ඉඳන් කරගෙන ඉන්නවනම් I have been කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ I have been learning English for almost 10 years මං දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අවුරුදු 10ක් විතර තිස්සේ ඉඳන් I have been learning English for almost
10 years. I have been living here for 30 years. මම මෙහි අවුරුදු 30ක විතර ඉඳන් ජීවත් වෙනවා. I have been living here for 30 years. Number 61. I have had enough of. මේ කියන්නේ ඔයාට දෙයක් මට දෙයක් කරලා එපා වෙලා ඇති වෙලා අහලා එපා වෙලා නම් තියෙන්නේ I've had enough of කියන ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් බලපු උදාහරණ. I've had enough of your complaining. මට ඔයාගේ චෝදනා අහලා ඇති වෙලා තියෙන්නේ. I've had enough of your complaining. I've had enough of the traffic here. මෙහි මාර්ග තදබදේ නම් මට එපා වෙලා තියෙන්නේ. I've had enough of the traffic here. Number 62. I wonder if. කාගෙන් හරි කාරුණිකව දෙයක් අහන්න හෝ දෙයක් කරන්න යෝජනා කරනවා නම් I wonder if කියන ෆ්‍රේස් එක භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ. I wonder if I could have a few minutes of your time. ඔයාගේ වෙලාවෙන් මං විනාඩි කිහිපයක් ගත්තට කමක් නැද්ද කියලා අහන්නේ. I wonder if I could have a few minutes of your time. I wonder if it would be convenient to visit you next Monday. ඔයාව හම්බ වෙන්න ලබන සඳුදා ආවට අවුලක් නැහැ නේද? I wonder if it would be convenient to visit you next Monday. Number 63. I would rather than. එක දෙයක් කරනවට වඩා නැත්නම් එකක් තෝරගන්නවට වඩා තව දෙයක් හොඳයි මීට වඩාත් හොඳයි කියලා කියන්න I would rather than කියන phrase එක භාවිතා කරන්න පුළුවන් බලමු උදාහරණ. I would rather stay than leave. යන එකට වඩා නවතින එක වඩාත් හොඳයි. කියන්නේ පිටත් වෙන එකට වඩා ඉන්න එක වඩාත් හොඳයි කියලා මේ කියන්නේ. I would rather stay than leave. He would rather work all day long than do nothing. කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා එයාට දවසම වැඩ කරන එක වඩාත් හොඳයි කියලා මේ කියන්නේ. He would rather work all day long than do nothing. Number 64. No matter what. ලස්සන phrase එකක්. කිසිම හේතුවක් නැත්තම් කිසිම දෙයක් නිසා මේක නොකර ඉන්න එපා විශ්වාස කරන්න එපා. කිසිම හේතුවක් නැහැ මේක නොකර ඉන්න වගේ තේරුමකට වාක්‍ය රටාවකට no matter what කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. No matter what he says, don't believe him. මොන දේ කිව්වත් එයාව නම් විශ්වාස කරන්න එපා. No matter what he says, don't believe him. No matter how you spend your holiday, tell me about it. ඔයා කොහොම ඔයාගේ නිවාඩුව ගත කළත් මට ඒ ගැන කියන්න. No matter how you spend your holiday, tell me about it. Number 65. No wonder. දෙයක් ගැන පුදුමයක් නැහැ කියලා කියන්න අපිට no wonder කියන phrase එක භාවිතා කරන්න පුළුවන්. බලමු උදාහරණ. You eat so little. No wonder you are so slim. ඔයා කන්නේ පොඩ්ඩයිනේ. ඉතින් ඔයා කෙට්ටු වෙන එක පුදුමයක් නෙමෙයි. ඒක තමයි මේ no wonder කියන phrase එක භාවිතා කරන්නේ. You eat so little. No wonder you are so slim. There is something wrong with your leg. No wonder you walk so slowly. ඔයාගේ කකුලේ මොනවා හරි අවුලක් තියෙනවා වගේ පේන්නේ. ඔයා හිමින් යන එකේ පුදුමයක් නැහැ. There is something wrong with your leg. No wonder you walk so slowly. Number 66. Now that I think about it කියන phrase එකයි භාවිතා කරන්නේ. ඔයාට එක පාරටම දෙයක් තේරෙනවා මෙහෙම කළා නම් හොඳයි කියලා. අන්න ඒ වෙලාවට මේ phrase එක භාවිතා කරන්න පුළුවන්. Now that I come to think about කියන phrase එක.
Now that I come to think about it, how ignorant I was. මට දැන්නේ තේරුනේ මං කොච්චර මෝඩද කියලා. Ignorant කියලා කියන්නේ මෝඩයි කියන එක. Now that I come to think about it, how ignorant I was. Now that I come to think about it, you are right to dismiss him. මට එකපාරටම මතක් වුණේ ඔයාට බලය තියෙනවා කියලා එයා වස් කරන්න. ඉතින් මට ඒක දැනුයි තේරුණේ. Now that I come to think about it, you are right to dismiss him. Number 67. Wants you. ඔයා එකපාරක් හරි දෙයක් කළා නම් දැනගත්තා නම් ඊට පස්සේ මොකක්ද වෙන්නේ මොකක්ද අපිට කියන්න පුළුවන් කියලා මේ wants you කියන ප්‍රේස් එකෙන් කියන්න පුළුවන් බලමු උදාහරණ. Once you decide, you can change your mind. ඔයා තීරණය කළාම ඔයාගේ හිත විනාශ කරන්න බෑ. ඒ කියනවා තීරණයක් ගත්තා නම් ඒ තීරණේ ඉන්න ඕනේ කියන එක. Once you decide, you can't change your mind. Once you have a stomachache, take the medicine twice a day. ඔයාට බඩේ අමාරුවක් හැදුනාම දවසට දෙපාරක් බේත් බොන්න ඕනේ. Once you have a stomachache, take the medicine twice a day. එකපාරක් ඉගෙනගෙන ජීවිත කාලෙටම ඉංග්‍රීසි කතා කරමුද? ලෝකෙ කොහෙ හිටියත් මේ පන්තියට වට සහභාගී වෙන්න පුළුවන්. සැප්තැම්බර් 10 වෙනිදා අපේ අලුත්ම ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා අපේ channel එක බලන ඔයාලට. ඔයාලගෙන් 100 දෙනෙකුට අපි 150ක discount එකක් ලබා දෙන්න තීරණය කළා. එහෙම වෙන්නේ ඔයා ESO කියලා type කරලා දැම මේ number එකට WhatsApp message එකක් දාලා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන පළවෙනි 100 දෙනාට අපි 150ක් අඩු කරනවා සම්පූර්ණ පාඨමාලාවෙන්. වැඩිදුර විස්තර දැනගන්න දැම WhatsApp message එකක් දාන්න.